දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර් රක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිිෂන් ටෙලිවකිය දැන්.ෂ. අදලියන්නන්නේ හාර්සිය හත්ත ඇතුම් වවැනිටෙි ැකියේ. ඇත්තටම අද ලියන්ට හිතාගෙන හිටියේ මේ අ හම්බන්තට වරාය වගේම ශ්‍රී ලංක ඥයාලයින් එකට මොකද වෙන්ට යන්නන්නේ මොකද වනේ කියන කාරණාව. නමුත් ඊට පෙර මේ අද පොලිස්පති දේශපන්තුගේ ඒ පෙරද ප්‍රකාශයකට සක්‍රීය පුොර වැශ්‍යියකු ලෙස උත්තර දිය යුතුමයි කියලා තීරණය කලා. ඒ ප්‍රකාශය මුලින් හලයින්ටක හොඳේ මටඇල්ි පදේ අචරක කර ලාපපුරොත්තුක මතත්ේ සම්බන්ධය විශේෂක් සස්යාබල්ලලා. ඔොලිසියත් විශේෂකාර වලකායත් ලොකු ප්‍රයත්යක් දර්නවා අයපදේ විේසිෙන් අම්බලගට සහ ඒ ප්‍රදේශවල කෙසේ වනත් ඒවාගේ ක්‍රියාව ලේදන පිරිස්සවලට තේන ා ාවව විල්ව පි දන්න අපි්‍රිය ගරන්න. හතාලේට තීරණ භාෂාවෙන් උත්තරදීම නේද. ඒකයන්නේ සංගවලා ඇති ආයුද පෙන්වට අරගෙන යන මාංචුදැමූ පුද්ගලයින් නේද මාංචු දැමූ පුද්ගලින් පිරලා පොලිසිට වැඩිතියන්ට ගල්ල පොලිස් වැඩි පහරින් මේයාම නේද. ඒක තමයි මහිතන්න මේ තීරණ භාෂාව ඒකයන්නේ. ඇසට ඇස දතට දත ලේට ලය නේද. ඒකද මේ පොලිස්පති දේශබන්දුකයන්ට උත්සාහ කරන්නේ උවර්ධකට දඩුවම පලිගැනීමක් ලෙස. ක්‍රියාත්මක කළි ඉතාම ඈත ආදීමානවන් හොන්ද. හ! දණ්ඩුවම පලිගැනීමක් ලෙස. ඔය එක්දහ සටසය පනස් හතේදි විතරමය. හමුරාබ් කියන පාලකයා වර දෙෙහි බරපතලකම අනුව දතට දතක් ඇසට ඇසක් දඩුවම ක්‍රියාත්මක කළ බව ඉතිහාසේ සඳහන් වෙන හොන්දේ ඇත්තට මුලින්ම සර්ලව බලමු අපරාධයක් යැන්නේ කුමක්ද කියලා නේද. එහිලා හරි ජනප්‍රිය කියම නක්ති වෙනවා. එක හරි වැදගත් නීතියක් නැතුව අපරාධයක් නැත නීතියක් නැතිව අපරාධයක් නැත මොකක්දමින් කියවෙන්නේ නීතියත් අපරාධත් අතර ඇති අත්‍යන්ත සම්බන්ධය නීතියේ තරම් වැදගත් හොදේ නීතිය තමයි අපරාධය තිීන්දු කරන්නේ එනිසා තමයි අපරාධය යනු මිනිසුන් විසින් සිදු කරනු ලබන ද්ඩුවම් ලැබි හැකි වර්දාක්ලෙ සාර්ථකථනය කරන්නන්නේ දණ්ඩුවම් ලැබිය හැකි හොඳේ දණ්ඩුවම් දීමේ බලය කොහෙටද ලැබෙන්නේ නීතියෙන් හොඳේ මතකතියාගේ න්න අපරාධ කියන්නේ මේ සමාජයේම නිෂ්පාදනයක් කියලා හරිිය අපරාධ කියන්නේ සමාජයේම නිෂ්පාධනයක් හොඳේ විශේෂයෙන්ම බුදු දහමට අනුව හේතුඵලවාදයක්ත් මාක්ස්වාදයට අනුව සමාජ අසාධහරණත්වතුන් අපරාධ ඇතිවීම කෙරෙහි පහස්සෙන්ම නිර්වචන් ලෙස යොදාගණට පුළුවන් හොඳේ අපරාධ දළවශයෙන් වර්ගීකරණය කර ගටත් පුළුවන් සරලව හොඳේ සාමාන්‍ය අපරාධ සංවිධානාත්ම ක අපපරාධ ෘතීමය අපරාධ සුදුකරපටි අපරාධ හරිද සුද්දු කරපටි අපරාධ අමත කරන්ටපා හොඳේ උඳලාට දඩුවම් හරිම අඩුයි හරිය සාමහික අපරාධ මහජන පැවත්ම පිළිබඳ අපරාධ ඔය ඉතාම දළ අර්ථකතනයක් අපරාධ වර්ගයකරණය කරගන්ට මේ සියලු අපරාධ වලට පොදූ නිර්වාචනය අරගත්තහම එකක් තේරුම් ගන්ට පුළුවන් මහජන පැවත්මට එරහි ක්‍රියාවන් හොඳේ මහජන පැවත්මට එරෙහි ක්‍රියාවන් තමයි අපරාධ වෙන්නේ තැන් අපරාධයක් සඳහා තිබියු අත්‍යවශ්‍යම අන්ගේ දඩුවම. එක ඇත්ත. මේ දඩුව මතුන් අපරාධ නීතියතුන් ඉතාම ගැම්ඹුරු සංකල්ප. හරිද මේ පොලිස්පති දේශබන්ධු කියන විදිහට අපරාධකරුවට තේරෙන භාෂාව කෙසේ වෙතත්. අපරාධ කරවා කවුදයන්නවතුන් නිශ්්‍යය කරන. ්‍රමයකුමක්ද කියලා මුලින්ම්මතේරුන් ගන්ට අවශ්‍යයි හොඳදේ ඔය නූතන සංකීර්ණ සමාජවල දඩුවම ක්‍රියාත්ම කිරීම සඳහා. වෙනමම ආයතන ගොඩ්නගල තිබෙනවා. මතකතියා ගන්ට. ප්‍රාථමික සමාජවල තමයි ඔ! ප්‍රාථමික සමාජවල තමයි, දණ්ඩුවම ක්‍රියාත්ම කරන්න අපරාධ නීතියක් තිබුුණේ නැත්ති. එතක ඩ අපරාධ නීතියක් තිබුනෙනෑ තිබුණේ සිරිත් විතරයි. ක්‍රම ක්‍රමයෙන් සිරිත නීතියක් දක්වා. සමාජ පරනාමයක්ත් එක්ක ඉදිරියටවා. ඒ අනුව අද දඩුවම මේ දේශබන්ධුගේ දණඩුවම නෙමෙයි. පිළිගත් දඩුවම ප්‍රධහන මූලධර්ම හතරක් යට තෙක්‍රියාත්මක වෙනවා. ඔව, එක තමයිඒ දණඩුවම පලිගැනීමක් වශයෙන්. ඩුවම දෙනවා පලිගන්න පරමාර්තයෙන් දඩුවම බයගැන්වීමක් වශයෙන් ක්‍රියාත්මක කරනවා දඩුවම චරිත ශෝධනයක් වශයෙන් ක්‍රාත්මක කරනවා දඩුවම සමාජ ඒ කාබද්ධතාව ආරක්ෂා කරන්නක් වශයෙන් ක්‍රියාත්මක කරන හොඳේ දැන් අප එකක් තේරුම් ගතයතුයි. සමාජයේ ශිෂ්ඨ සම්පන්නවීම හෙවත් සීලාචාර් වන විට ඇට ඇස දතට දත දඩුවම් ක්‍රමය සේම දණඩුවම් දීමමත්්‍ය පිළිගන්නේ නැති බව. හොඳේ ඒකයන්නේ පොලිස්පතිගේ තේරෙන භාෂාව ශිෂ්ට සම්පන්න සමාජයකට ගැලපෙන්න්නේ නැති බව. හරිය. ඒ සඳහා තමයි ශිෂ්ට සම්පන්න සමාජයක්න් විවිධ විනිශ්වායතන බිහි කරන්නේ. ්‍රාමික අධිකරන තියන්නේ. මයිස්්‍රාත් අධිකරන තියෙන්නේ දිිසා අධිකරන තියෙන්නේ මහධිකරණය තියන්නේ අභ්‍යාචනා අධිකරණය තියෙන්නේ ඒ විතරක්නෙමෙයි අවසානයේ ශ්‍රේෂ්ඨාධිරණය ක්‍රාත්මක වෙන්නේ හොඳේ යුක්තිය පසින්දලන දූරාවලියක් තියෙනවා. හරිය යම්කිසි පුද්ගලයකුට තමන්ට ලැබෙන නීතිමේ තිීන්දුව ගැන පවා සෑහිමකට පත්වෙන්ට බැරිනම් ගරූ අභ්‍යාචනාධිකරණය දක්වා ශ්‍රෂ්ඨාධිකරණය දක්වා යන්ට ඉදහ න හේ. දැන් පොලිස්පති දේශ බන්ධු කියේන විදිහට නම්. එයාටම යුක්්‍යය විසඳන්ට පුළුවල්ලු නේද. ඒමනම් යා අයතන ොටද හොඳ වෙලාවට බුදුන්ගේෙකාලේ දේශ බන්ධුවගේ පොලිස් ලොක්කෙ ටිය නැත්තේ. ඒම වුණනං අංගුලිමාලගේ නේද. අතයි කුල්වලයි ඇගලි සයල්ලම කපලා. අපපන්්ඩ ඇගිලිප මධි නිසා දත්තිස් දෙකත් එක එක ගලෝනවා ශුවර් අරිද අනිවායෙම්ම මොකද එයාදන්නේ දතට දත ඇසට ඇස නිසා. හොඳේ එසේ කියමින් අද තෙලිවැකය අවසන් කරනවා ශිෂ්ට සම්පන්න සීලාචාර සමාජයක් සඳහ පෙනී සිටීම සක්‍රිය පුරවැසියන්ගේ යුතුකමක් කියලා මතක් කරමින්.